ඉතින් අද මේ අධ්‍යාපනයේ දියුණු කරන්න විශාල ලෙස මුදලක් අපි වියදම් කරනවා. මොකද ඔබේ අනාගතය සකස් කරන්න ප්‍රධාන ආයතන දෙකක් තියෙනවා. ඒ ආයතන දෙක නැතුව ඔබේ ජීවිතය සකස් වෙන්නේ නැහැ. එකක් තමයි ඔබේ දෙමව්පියෝ. ඔබේ නිවසේ ඉන්න දෙමව්පියෝ වැඩි මහල් අය. දෙමව්පියන් හැම වෙලේම තමන්ගේ දරුවන් ගැන විශේෂ අවධානයක් යොමු කරනවා. අනික් ආයතනේ තමයි තමන්ගේ විද්‍යාලය. දැන් මේ විද්‍යාලෙනුත් ඒ වගේම ඔබේ අනාගතයට සකස් කරනවා. එහෙනම් ඒ විද්‍යාලයේ ඒ පසුබිම සකස් කරනකොට රජයේ තමයි විද්‍යාල වැඩි හරියක් පාලනය කරන්නේ. මේ මධ්‍යම ආණ්ඩුව නැත්තම් පළාත් සභාවලින් ඒ සඳහා උවමනා මුදල් ආදායම රජයෙන් ලබා දෙනවා. ඒ නිසා අද මේ විද්‍යාල වලට ආධාර උපකාර කරන එක මේ ගොඩනැගිලි වලට සීමා වෙලා නැහැ. දැන් අපි අවුරුදු 13ක අධ්‍යාපනය අනිවාර්ය කරන්න මේ ඇමතිතුමා ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ වගේම එන අවුරුදු 2 අත්හදා බැලීමේකින් ආරම්භ කළා ටැබ්ලට්ස් ලබා දෙන්නට ක්‍රියා කරනවා. පුහුණු ගුරුවරු ලබා දෙන්නට ක්‍රියා කරනවා. ඇයි මෙතරම් මුදලක් අපි වියදම් කරන්නේ? ඒ මුදල වියදම් කරන්නේ ඔබට හොඳ අනාගතයක් දීලා ඒ අනාගතයට මූණ දෙන්න. රජයේ වගකීම මේ අධ්‍යාපන අමාත්‍යන් මුදල් දීමෙන් අවසන් වෙන්නේ නැහැ. රජයේ වගකීමක් තියෙනවා හැම ආණ්ඩුවක්ම එක පිළි නොගත්තත් රජයේ වගකීමක් තියෙනවා ඔබේ අනාගතයට ඔබ පුහුණු කරනවා වගේම මේ ආයතන දෙකෙන් රජයේ කියන ආයතනෙට තියෙනවා ඔබට හොඳ අනාගතයක් ඇති කරලා දෙන්න. ඒ රජයේ පාලනයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමෙන් ඒ හැම එකටම වඩා අද ලංකාවේ අපිට තියෙන්නේ විශේෂයෙන්ම ඔබට ජීවත් වෙන්න පුළුවන් හොඳ ආර්ථිකයක් සකස් කරලා දෙන්න. හොඳ ආර්ථිකයක් තියෙනවනම් හොඳ ආදායම් තියෙන රැකියාවක් තියෙනවනම් ඔබේ හැකියාව දක්ෂකම අනුව රැකියාව ලබා ගන්න පුළුවන් නම් එනම් බොහෝ දෙනෙක් ලංකාවේ ඉන්නවා. පිටරට යන්නේ. තමන්ගේ ඒ පසුබිම ඇති කරන එකත් ආණ්ඩුවක යුතුකම්. ඒකයි මම කිය විශේෂයෙන්ම එක එක රජවන් එක එක රටවල් වල සමහරු හිතන්නේ අනාගතය ඇති කරන්න ඒක අපේ වැඩක් නෙමෙයි. ඒකේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් බලා ගන්න ඕමන කියලා. කොහොමද ශිෂ්‍යයන් බලා ගන්න? කොහොමද ඒගොල්ලෝ රැකියා බිහි කරන්නේ? අවුරුදු 18, අවුරුදු 17, අවුරුදු 19 ජීවිතේට සූදානම් වෙන අවස්ථාවෙත්. ඒ නිසා අපි බැලුවේ විශේෂයෙන්ම මේ වැඩ කටයුත්ත ආරම්භ කරන්න දැනටම ඒ සඳහා ඔබට අනාගතයට මූණ දෙන්න පුළුවන් ඔබ අනාගතයේ ජීවත් වෙන්න ශක්තිමත් ආර්ථිකයක් අපි ඇති කරගන්න තියෙනවා. මේ ආණ්ඩුව බාරගත්තාම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් මමත් බැලුවේ එක ප්‍රශ්නයක් විසඳන්න. මේ රටේ තියෙන ජාතික ණය අපේ පරම්පරාවේ ගෙවලා ඉවර කරන්න ඕනේ. ඔබට ජීවිතේ ওই ණය අරගෙන යන්න බෑ. මොකද ණය ගෙවන්න ඕන වෙනකොට බදු වැඩි කරනවා. බදු වැඩි කළා ණය ගෙවන්න දානවා. වෙන වැඩ කටයුත්තක් කරන්න බෑ. ඒ බදු වැඩි වෙන්න තමන්ගේ ආදායම මදි වෙනවා තමන්ට ජීවත් වෙන්න. ඒ නිසා අපි ඉස්සෙල්ලාම පියවර ගත්තේ මේ ණයබර අපේ පරම්පරාවෙන් අවසන් කරන්න. මේ මුදල් ගත්තා නම් ඒව හොඳට හෝ නරකට වියදම් කරේ මේ පරම්පරාවෙන්. ඉතින් අපි හොඳ නෑ අපේ ණයබර වෙන අයට බාර දෙන්න. හොඳ දෙමව්පියෝ කිසි දිනක තමන්ගේ ණයබර තමන්ගේ දරුවන්ට දෙන්නේ නෑ. තමන්ගේ ණය ගෙවලා හොඳ අනාගතයක් ඇති කරන්න ඕනේ. අන්න එහෙම තමයි අපිත් බලන්නේ ආණ්ඩුවක් හැටියට අපේ ණය අපි ගෙවමු ඔබට හොඳ අනාගතයක් ලබා දෙමු. ඉතින් 2020 වෙනකොට ඒ බලාපොරොත්තු වෙන තත්ත්වය ඇති කළා. 2025 වෙනකොට ණය ගෙවන එක කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ නැති විදියට සකස් කරගන්න. ඒ වගේම තියෙනවා රටේ ආර්ථිකයට පණ දෙන්න අලුත් රැකියා ඇති කරන්න අලුත් තාක්ෂණය ගේන්න ඒ වැඩ කටයුතු කරන්න. ඒ නිසා විශාල සැලැස්මල් ඔබ වෙනුවෙන් තියෙනවා. ඒකෙන් ප්‍රයෝජන ගන්න. මේ රටේ විශාල කර්මාන්ත ගේන්න. අද අපි ඇඟලුම් කර්මාන්තයටත් රබර් ටයර්ස් කර්මාන්තයටත් අපේ අපනයනය වැඩි වැඩියෙන් සීමා වෙලා තියෙනවා. අපිට ඕනේ වෙනත් කර්මාන්ත ගේන්න. ඒ වගේම තමයි තාක්ෂණ මේ තොරතුරු තාක්ෂණ විද්‍යාව අරගන්න. මේ හැම එකෙන් බලාපොරොත්තු වෙන්නේ විශාල අනාගතයක් ඇති කරගන්න. අපි
පක්ෂ හැටියට එකතු වුණේ අඩු ගන්න ඔබට මේ අනාගතය ඇති කරන්න. මේ ආණ්ඩුවක් හදන්න. ඒත් අපිට දැන් ඕනා වෙලා තියෙන මේ වැඩ කටයුතු ආරම්භ කළා. ඒකේ ප්‍රතිඵල මේ තරුණයන්ට ලබලා දෙන්න. ආණ්ඩුවක් කරන්න ඕනේ ඔබේ විශ්වාසය ඇති කරන්න. ඔබට විශ්වාසයක් තියෙනවා නම් ජීවත් වෙන්න හොඳ වාතාවරණයක් තියෙනවා නම් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ ඔබ අනාගතයේදී මේ රටේ ඉඳී. අන්න ඒකෙන් මේ තරුණයන්ට හොඳ අනාගතයක් ඇති කරලා නවීන ලංකාවක ආඩම්බරෙන් ජීවත් වෙන්න පුළුවන් ඉතාම ශක්තිමත් ආර්ථිකයක් බිහි කළා තමයි ඔබට ඒක බාර ගන්න පුළුවන්.